තෙරුවන් සරණයි. මම ඉන්නේ කුවේට් රටේ. මම කුවේට් රටේ මේ ගෙදරට ඇවිල්ලා අවුරුදු 24ක් වෙනවා. ලංකාවට යනවා ගිහිල්ලා මාසයක් ඉන්න බෑ. මේ ළමයි ඔක්කොම මේ වෙනෝ නිින්දයන් නැහැ. මෙහෙම එන්නම ඕන. මෙයා මොනවද මට කරලා කන්න බොන්න එහෙම දීලා කවලා. ඉතින් මම හරි දුක් විඳ නොඉඳිනා දුක් විඳ මට පඩියක් වැඩි කරන්නේ නැහැ. කන්න බොන්න නැහැ. ඇඳින්න අඳුමක් මුකුත් දෙන්නේ නැහැ. ඉතින් මම YouTube එකේ දකින ගොඩාක් කට්ටියට මම තල්ලි නැති නැහත්ති කරා. කිසිම පළක් වුණේ නැහැ. තල්ලි ගත්තට පස්සේ එයාලා මාව බ්ලොක් කරා. අන්තිමට මේ ශ්‍රී ලක්ෂ්මි මෑණියොත් දැක්කා මම කතරගම දේවාලය ඉස්සරහා මේ අර ශාන්ති කරනවා. ඒ දැකලා මට හිත ගියා. නමුත් ආයෙත් මට බයක් දැනුණා මගේ තල්ලි කලින් වගේ අපතේ යනවනේ කියලා. ඊට පස්සේ ඉන්න හිත ගියනවා මෑණියන්ට කතා කරන්නම කියලා. මෑණියන්ට කතා කරලා ෆොටෝත් දාලා සතිය මාසයකට තුනක් විතර හිටියා. ඊට පස්සේ දවසක් රෑ මන් නින්දට ගියාම නෑ මට හිත කියනවා මෑණියන්ට කතා කරන්න කියලා. අනේ මම මේ මෑණියන්ට කතා කරා. මෑණියන්ට මගේ විස්තර මගේ දුක කිව්වා. මට දෙවිල තල්ලි දෙන්න තිබුණේ නෑ. මං කිව්වා මෑණියනේ අතරණ මං ගැන අනුකම්පා කරලා පඬුරක් අයින් කරන්න කියලා. අනේ මෑණියන්ට බුදු බවත් වෙන්න ඕන. ඒ මෑණියන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. මගේ දුක කරදර සියල්ලක්ම ඒ මෑණිය නිමුවා. ඒ කියන්නේ මං පඩි වැඩි කරලා දිල්ලුවා. මට පඩි වැඩි කරලා දුන්නේ නැහැ. මම රෑ එකහමාරක් ගහලා එළියට දානවා. ඒ වුණත් මට ඉන්න බෑ. ගිහිල්ලා ඉන්නත් බෑ පිටදනක. මේ ළමයි මැත්තේමයි මම. පස්සේ මෑණියන්ට මං කතා කරලා කිව්වහම දැන් කිසිම වචනයක් නැහැ. දැන් මාත එකහමාරක් විතර පුදුමාකාර සතුටකින් මම ඉන්නවා. පුදුමාකාර කන්න කෑම જાති මට උතුරන්න කන්න හම්බ වෙනවා. ගෙදරත් කෑම තියෙනවා. දැන් කිසිම කරදරයක් නැහැ. මං කව මගේ පඩිය ඩිනර් 10ක් මට පඩියෙන් වැඩි කරලා දෙන්න. අනේ මෑණියන්ට මං කියලා බාර හර වෙලා මෑණියෝ සති දෙකක් විතර යන්නේ නැති මට පඩි වාර එනකොට මට මං හිතපු ගාන මට මෑණියෝ පත්තිනි මෑණියන්ගේ මහා භද්‍රකාලි මෑණියන්ගේ පිහිටෙන් මට මං හිතපු ගාන මට ලැබුණා. මං කිව්වා මං හිතුවා මෑණියන්ට මට පඩි වැඩි කරලා මගේ ගාන වැඩි කරලා දුන්නු ගමන් ඒ තේරම් මම දේවාලයට දෙනවා කියලා. ඒ වගේම මට ඩිනර් 10ක් වැඩි කරලා දුන්නා. 10ව මං වෙනම මාරුඩු කරම ගිහිල්ලා මෑණියන්ගේ account එකට යවුවා දේවාලෙට. ඉතින් මම කියන්නේ නිකන් ඔය එක එක්කෙනාට අහුවෙන්නේ නැතුව ඔයාලටත් මොනවා හරි කරගන්න තියෙනවා නම් ශ්‍රී ලක්ෂ්මී මෑණියෝ මේ ඇබිලි පිටියේ අන්නේ මෑණියොන්ට කතා කරන්න. ආයි සත්‍යයි. මම නම් මං හැමෝටම කියලා තියෙනවා මගේ මේ ණය ගොඩාක් තියෙනවා. ණය ටික ගෙවා ගත්තට පස්සේ මම ලංකාවට ගිහිල්ලා මගේ ගෙදර ලොකු වැඩ ටිකක් තියෙනවා කරගන්න. මම මෑණියොන්ට තමයි ඒකත් කියන්නේ. ඔයාලාට ගුරුකම් මතේ මන්ත්‍ර සාත්‍රාති මොනවා හරි දෙයක් කරන්න තියෙනවා නම් ඔයා කතා කරන්න ඇඹිලි පිටියේ ශ්‍රී ලක්ෂ්මී ගුරු මෑණියන්ට. මට නොම්බරේ මතක නැහැ. මම යටින් නොම්බරේ දාන්න. මට හයියෙන් කතා කරන්න එළියට යන්න බෑ. කුත්ති ඉඳගෙන කතා කරන්නේ. මොකද මේ ගෙදර අය තාම නිදි නිවාඩු කාලේ නෙමෙයි. ඔයාලා රට කුවේට් එකේ එහෙම ඉන්න අය දන්නවනම් මේ තාම නිවාඩු කාලේ රත්නේ කාලේනේ. ඉතින් ඒ මෑණියකුව කුවේට් එකේ මෑණියන්ට කතා කරන අය ගොඩක් ඉන්නවා කියලා. මම නම් මගේ මුළු ජීවිත කාලෙටම මෑණියෝ අමතක කරන්නේ නැහැ. ඒ මෑණියෝ මට දෙවි කෙනෙක් වගේ මට පිහිට වුණා. මම නම් හිතනවා නොදකපු අපි දෙවියන් දකින්නේ නැහැනේ. නොදකපු ඒ අතරේ දැකපු දෙවි එකම දෙවි කෙනා දේ ශ්‍රී ලක්ෂ්මී ගුරු මෑණියෝ කියලා. ඔයාත් ඒ මෑණියන්ට කතා කරන්න. ඔයාලට යහපතක්ම වෙයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලුම දරුවන්ට. ඉතින් ගොඩ කාලෙකින් දේව කතා චැනල් එකට වීඩියෝ එකක් දාන්නේ. ඉතින් ඒ වගේම විදිස් කත දරුවන්ටත් සිත සාන්තියක් අත්වේ වගේ ප්‍රාර්ථනා කරන. මොකද වැඩ කරගත්තා වූ විදිස් කත දරුවන්ට තමයි මේ අම්මගේ දුක කියන්නේ වීඩියෝ එකක් දාලා තියෙන්නේ. ඇත්තමකොත් මේ අම්මා කුවේට් රාජ්‍යයේ හිටියේ එකම ගෙදර අවුරුදු ගාණක්. හැබැයි අම්මට කිසි මතකින් පඩි පිටවීමක් කරේ නැහැ. ඉතින් අම්මා නමුත් පිහිටපත්‍ර තියෙනවා. දේවාල වලින් පිහිටපත්‍ර තියෙනවා. නමුත් කිසිම අම්මට පිහිටක් වුණ නැහැ. ඉතින් ඇත්තටම මගේ දේවාලෙන් ඒ වැඩ කටයුතු කරා. ඔබට අවශ්‍ය නම් මගේ ඩීටේල්ස් උනත් දෙන්න පුළුවන්. ඒ අම්මා කවුන්ටරේ සල්ලි දාපුවා වුණත් ෆොටෝස් උනත් ඇත්තටම එහෙම දෙන්න පුළුවන් බයි නැතුවම. ඉතින් නම්බර් උනත් දෙන්න පුළුවන් කතා බහ කරලා සත්‍ය වටහා ගන්න. මොකද බොරු දාන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ දේව කතා චැනල් එකේ ලක්මිනි ගුරු මෑණිකුවොත් ඇත්තටම ගොඩක් විදේශ දරුවෝ
වැඩ කරගත්ත දරුවෝ ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් කළු කුමාර දෝස අයින් කරගත්ත දරුවෝ ඉන්නවා. ඉතින් ඒ වගේම ගොඩාක්ම ඉන්නේ වැඩ කරගත්ත දරුවෝ. මොකද දේවකතා චැනල් එකෙන් තමයි ලක්මිනි ගුරුමේනියෝ කියන කෙනා හඳුනාගත්තේ. ඊට අමතර මෙරට ඉන්න කට්ටිය ගොඩාම ලිටරෝගාන්ධකාර වලින් පෙරුණ කට්ටිය. ඉතින් සතුටු ආරංචියක් කියන්න හදන්නේ ගොඩාක් කට්ටිය මගෙන් ඇහුව මෑණියනි කොළඹට එන්නේ නැද්ද, කුරුණෑගලට එන්නේ නැද්ද, ගාල්ලට එන්නේ නැද්ද, අපේ දරුවෝ ඉන්නවා ලෙඩ වෙලා ඉන්නවා, නෝන ලස්සනීප වෙලා තියෙනවා, බන්ධන කරපු නිසා ඇවිද ගන්න බැරුව. ඉතින් ඔය ප්‍රශ්න තිබ්බ මොකද මම ඉන්නේ ඇඹිලිපිටියේ. ඇත්තම සුභාරංචියක් කියන්නේ මම බලාපොරොත්තුෙන් ඉනවා ඉදිරි කාලයේදී කොළඹට එන්න. ඒ කියන්නේ එන්න කියන්නේ ඔබගේ තියෙන සියලු දෝෂ අන්ධකාර ඔබට ඇවිල්ලා මගේ ඒ දේවස්ථානයක් තියෙනවා දරුවෙක්ගේ ඒ ස්ථානට ඇවිල්ලා මම හම්බෙන්න පුළුවන්, ඔබගේ දෝෂ පරිස්සා කරගන්න පුළුවන්. ඒ වගේම වරන් දරුවන්ගේ වරන් හිර, එතකොට භූමි දෝෂ, ඒ සියලුම දේවල් බාරා ගන්න පුළුවන්. විනබන්ධන තියෙනවා නම්, ඔබට දීපු ඉනාවල් තියෙනවා නම්, භූමිවල බහිරව දෝෂ අන්ධකාර තියෙනවා නම්, ඒ සියලුම දෝෂ ඉවත් කරගන්න පුළුවන්. මොකද මගේ කලින් වීඩියෝස් තියෙනවා, කළු කුමාර දෝෂ සම්බන්ධ වීඩියෝ, එතකොට කොඩිවින සම්බන්ධ වීඩියෝ තියෙනවා. කොඩිවින කරන්න එපා, කොඩිවිනයක් කරොත් මොකද්ද සිද්ධ වෙන්නේ මිනිස්සයාට කියන දේ. ඊට පස්සේ බහිරව දෝෂ අන්ධකාර, ඒ වගේ ගොඩාක් මේ දේවකතා චැනල් එකේ වීඩියෝස් තියෙනවා 3-4. ඉතින් ඇත්තටම මේ දේවකතා චැනල් එකට ස්තුතිවන්ත කරන්නේ, මොකද හොඳ පිරිසක්, ඇත්තටම හොඳ පිරිසක් හිටියා මට. මොකද විදේශගත කට්ටිය පවා එහෙමයි හොඳ රඳුනගත්තා. දේවකතා චැනල් එකෙන් අතට සහෝදරය වගේ අම්මල දරුවෝ වගේ හොඳ පිරිසක් ඉන්නවා. මොකද මගේ දේවස්ථානයේ මට හතර දුන්න මේ දේව ප්‍රතිමා ඔබට ආවොත් දැක බලා ගන්න පුළුවන්. ඔබට මට වට්ස්ඇප් හරියට උනත් මට ඒව පෙන්වන්න පුළුවන්. මොකද සත්‍යදී අපි සත්‍ය ලෙස කතා කරන්න ඕනේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ චැනල් එකෙන් ලොකු මානසික සුවය තියෙනවා. මොකද විදේශගත කට්ටි උදේ පාන්දර නැගිටගම මේ ස්තෝත්‍රන් තමයි අහන්නේ. ඉතින් ඇත්තටම අපිට ඒ මානසික සුවය තමයි අවශ්‍ය. මොකද විදේශගත වෙලා ඉතින් ඇත්තටම කාත් කවුරුත් නැහැ, දුක කියා ගන්න කෙනෙක් නැහැ. ඉතින් දුකක් කියන දේවල් එකට කතා කරාම ඉතින් ලස්ස ගණන් ඉල්ලලා නම්බර් බ්ලොක් කරලා ඔය වගේ තත්ත්ව තමයි උදා කරලා තියෙන්නේ. ඉතින් කොහොමද ඇත්තටම වැඩක් කරගන්නේ? ඇත්තටම සත්‍ය කරන කෙනාට අද තැනක් නැහැ, බොරුව කරන කෙනා තමයි වැජබෙන්නේ. ඉතින් ඒක හැටියක්. ඉතින් ඒ නිසා මම කියන්නේ ඔබට අවශ්‍ය ඕනෑම මේ ගුප්ත ශාස්ත්‍රයේ ගුප්ත කටයුතු වලින් ඔබට කරගන්න පුළුවන් වශී කර්මයි කොටි විනය විතරයි කරන්න ඇත්තේ. ඉන් එහා කිය ඕනෑම වැඩගත්යුතු භූමි සම්බන්ධන බහිරව දෝෂ, ලෙඩ රෝගාන්ධ කරකතුණු, උදරයේ සම්බන්ධව අමාරුක වැනි සියලුම දේ වැඩ කටයුතු කරගන්න පුළුවන් ඔබට. මං කොළඹට එනවා, ඔබට අවශ්‍ය නම් දුරකථනකින් ඇමතුමක් අරගෙන ඒ දිනය වෙලාව දැනගන්න පුළුවන් ඒ ස්ථානය. ඊට අමතරව මේ අම්මගේ ඇත්තටම කිව්වොත් ඒ අම්මා මට හම්බෙච්ච දින 10 ඇත්තට මට එව්වා. මං ඒ අම්මට පූජාවල් තිබ්බා, පත්තිනි පිළිමයක් ගත්තා. මොකද එයා දවසෙන් දවස යාට දියුණුව ලැබෙන්න ඕනේ, සතුට ලැබෙන්න ඕනේ. මොකද අවුරුදු 25ක් එක ගෙදරක හිටිය කියන්නේ ඒ තාම ඒ අම්ම නවය මොන වුණාද කියන තේරෙන්නේ නැහැ ඒ අම්මට. ඉතින් එයා අම්මා කියන්නේ ඉතින් ඒ මැඩම් කොඩි වින කරලා තමයි අම්මා තියාගත්තේ කියලා. ඉතින් මොන දේ වුණත් අද එයාම සතුටින් ඉන්නවා මොහොතක් හරි. මොකද සතුට තමයි අපේ ජීවිතේ වටිනාකම. මොකද සල්ලි කියන දේ අපිට හම්බ කරාට මේ තියෙනවා මේ නැති වෙනවා. සතුට කියන දේ ගන්නට හරි අපහසු, සැනසීම ගන්නත් බෑ. නමුත් දැන් සතුටක් හරි සැනසීමක් හරි තියෙන. ඉතින් මං ඔබට කියන්නේ ඔබට ප්‍රශ්න තියෙනවා නම් ඔබගේ ලංකාවේ ඉන්න දරුවන් හෝ වේවා, පිටරටින් ඉන්න දරුවන් හෝ වේවා, ඕනම කෙනෙක්ට මාත් එක්ක සම්බන්ධ වෙලා සුහදව ඔබගේ දුක කියලා මාහට විදේශගතයන්ගෙන් කිසිම මුදලක් අය කරන්නේ බලන්න මට පුළුවන් ආකාරයෙන් ඔබට බලලා දෙනවා දරුවනේ. ඔබට අවශ්‍ය නම් මං වැඩ කරපු ඒවා වුණත් ඩීටේල්ස් දාන්නම්. මොකද අපි සත්‍යාකාරන් සත්‍ය දෙයක් කරොත් තමයි අපිට හරියන දෙවිය හාමුදුරන්ගේ බැල්ම වුණත් ලැබෙන්නේ. ඉදිරියේදී මගේ දේවාලෙද මගේ මේ වොයිස් වලට වඩා ඉදිරියේදී මගේ ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් විදිහට මගේ දේවාලෙද මේ කටයුතු සම්බන්ධව ඔබට කතා කරන්න කැමති ඉදිරියේදී. මොකද හැමෝම මේ වොයිස් වලින් විතරයි ලක්මිනි ගුරුමෑණියෝ කියලා හඳුනන්නේ. හැබැයි වැඩ කරගත්ත කට්ටිය, විදේශගත කට්ටිය මම දකිනවා. මොකද මම වැඩ කරනකොට
මගේ දේවාලේ මාව වීඩියෝ කෝල් එකකින් පෙන්නලා ලයින් එකේ තියාගෙන තමයි මම වැඩ කටයුතු කරේ. ඉතින් එහෙම කරපු දරුවෝ දන්නවා. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මගේ දේවල් මගේ වැඩ කටයුතුද ඔබට මේ සම්බන්ධව කියලා, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ඉදිරියේදී වැඩ කටයුතු පෙන්වන්න මම කැමතියි. ඉතින් සියලුම දරුවන්ට සිත සාන්තියක් අත්වේවා. විදේශගත දරුවන්ගේ සියලු බලාපොරොත්තු ඒකාන්ත මිෂ්ට සිද්ධ වේවා. සත්පත්නි මෑණියන්ගෙන් පිහිටේ. මොකද මගේ මේ මාසේ කිරියම්ම දානයක් පවා දෙනවා 26. ඉතින් ඒක මගේ විදේශගත දරුවන්ටත් වරන් දරුවන් වෙනුවෙන් අවුරුද්දක් පාසා දෙන කිරියම්ම දානය. ඒ ඔබටත් මේ සත්‍ය අසත්‍ය බලා ගන්න පුළුවන්. ඒකත් ඕනනම් මේ channel එකේම videos දානවා. මොකද ලක්මිනී ගුරු මෑණියෝ කියන කෙනා ඇත්තටම ඔබ කතා කරොත් ඔබ දැක්කොත් විතරයි ඇත්තට මේ කියන්නේ මේ මෑණියෝ සත්‍යද අසත්‍යද කියලා හොයා ගන්න පුළුවන්. නැතෝ කාටත් හොයන්න බෑනේ. ඉතින් ඒකයි. ඉතින් සියලුම දරුවන්ට සිත සාන්තියක් අත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට මේ සත්‍ය අසත්‍ය මේ voice එකෙන් වුණත් video එකේ නම් බලන්න පුළුවන්. ඒ අම්මගේ දුක සතුට කියන දේ. ඉතින් තෙරුවන් සරණයි. මම ඇඹිලිපිටියේ ලක්මිනී ගුරු මෑණියෝ.